අන්රික් නෝකියා ගේම් පරිස්සංගම ඔය දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුරදෙන තුන්ගිනි තරගයේ සුබටල් වටේ තුන්ගිනි තරගයේ වැතරා දකුණු අප්‍රිකානු කණ්ඩායමත් එක්ක තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3:30ට. ඉතින් මෙහිදී අපි කතා කරොත් එහම අපි පරිස්සම් වෙන්න ඕනේ ක්‍රීඩකයෙක් ඉන්නයි තමයි අන්රික් නෝකියා අපි දන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම ස්පිනර්ස්ට ඉතාම හොඳට ෆේස් කරන එනහයිටි කේශව මහරාජ් ඒකම සම්සි වගේ ක්‍රීඩකයන් තර්ජනයක් වෙන්න පුළුවන්. නමුත් අපි ඔවුන් ගැන විතරක් හිතුවොත් එහම අපිට මේ ඔවුන්ගේ පේස් ඇටැක් එකත් මග අරගෙන අපි දන්නවා රබාඩ කියන්නේ වර්ල්ඩ් ක්ලාස් බෝලර් කෙනෙක්. ඒකම මේ නොකිය ගෙන් තමයි ගොඩක්ම අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔහුගේ පේස් එක ඉතාමත් හොඳයි. අපි දැක්කා මේ පේස් එකට මොකද මේ ලොකු ශ්‍රාණය කරන්න පුළුවන් කියලා. අපි දැක්කා පකිස්තානයේ හරිස් රෞෆ් 150 විතර ඔහු ටච් කරන 145ට වැඩියෙන් ඔහු බෝල් කරන බෝලර් කෙනෙක් ගොඩක් වෙලාවට. ඒ වගේම තමයි නොකියත් ඔහු 150 බෝල් කරලා තිනවා. 145ට හැම වෙලෙම වගේ වැඩියෙන් හැම වෙලෙම වගේ ඔහු බෝල් කරනවා. ඉතින් මේ පේස් එකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. බෝලේ එන්නේ නැහැ, ස්කිප් වෙනවා, බෝලේ හරි වෙනවා. ඉතින් මේ ගොඩක් දේවල් වෙනවා. ඉතින් ස්ටාර්ක් අපිට කරපු දේ අපිට මතක ඇති. ඔහු 115 ඇවිල්ලා ඒ 2 ඔහු එවලේ පිටිපිට බෝල් කරනවා. ඔහු කඩු දෙකක් ලබා ගන්නවා. ලංකාවේ හොඳම පිටිකරුවා දෙදා ඔහු ලබා ගන්නවා. එතනින් තමයි තරගේ ගොඩක් වෙනස් වුණේ. ඉතින් මේ දේ අපි වෙන්න දෙන්න නරකයි. නොකියට මේ දේ අපි කරන්න දෙන්න නරකයි. ඔහුටත් පුළුවන් නම් මේ වගේ මැදින් ඇවිල්ලා ඉතින් අපි කරනවා. ස්ටාර්ගේ ඕවර්ස් ටික ඔවුන් ඉවර කර ඕවර්ස් 4ම ඔහු ඩෙත් එකට තියන් හිටියේ නෑ. ඕවර්ස් 14ක් වෙද්දී ඔහුගේ ඕවර්ස් 4ම ඉවරයි. ඉතින් නොකියටත් මේ වගේ දයක් කරන්න පුළුවන්. මැදින් ඇවිල්ලා ලංකාවේ ඉන්නම අඩපණ කරන්න පුළුවන්. නමුත් අපි බලා ගන්න ඕනේ මේ දේ නොවෙන්න. ඉඩ මේ දේට ඉඩ දෙන්න නැති වෙන්න අපි ක්‍රීඩා ගන්න කොහොමද කියලා පරිස්සම් වෙන්න ඕනේ. අපි අපේ ක්‍රීඩකයන්ව පික් කරන්න අපේ බෝලර්ස්ලාව අපිට ඇටැක් කරන බ්ලොක් බෝලර්ස්ලා පික් කරන්න ඕනේ. අපිට තර්ජනක් වෙන බෝලර්ස්ට අපි හිමින් ක්‍රීඩා කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන අපේ කණ්ඩායම හොඳ සැලැස්මක් එක මේ තරගයේ ජයග්‍රහණය කරයි කියලා.